මේ අපූර්ව අපට වාර්තා වුණේ රජයේ ගොවිපළ සමීපයේ ගම්මානයකිනි එකම පුතා උසස් පෙළ විභාගයේ ඉලින් සමත් වූ ආරංචිය ලද පියා තෑග්ගකට දුන් අපූර්ව දෙයක් ගැන පුවතක් මෙලෙස අපට පසුගියදා රජයේ ගොවිපළ සමීපයේ ගම්මානයකින් වාර්තා වුණා පියා දුර බැහැර රැකියා ස්ථානයක කල් ගෙවන අතර නිවසට එන්නේ දෙසතියකට වරක් පමණය එයාවත් කිසිදා නිවසේ කුදුමහත් කටයුත්තක් ගැන හෝ සොයා බලන්නට ඔහු කටයුතු නොකරයි මිතුරන් හා මතින් සප්පායම් වීම ඔහුගේ නිවාඩුවේ චර්යාවකි පියා පුතාගේ පාසලට කිසිදා ගොස් නැත සියල්ල කෙරුණේ මවාතිනි ඇගේ සිල්ලර කඩේ ආදායම යදවූයේ දරුවාගේ යහපත උදෙසාමය පියා ඉඳ හිට නිවසට කෑමට යමක් ගෙනවත් කිසිවිටක වියදමට මුදලක් මවට දුන්නේද නැත පුතා උපකාරක පන්ති ගියත් ඒ කොහෙටදයි කියන්නට මේ පියා දැන සිටියේද නැත මේ අතර පසුගියදා විභාග ප්‍රතිඵල ආවේය පුතා සමත් විය මව වූ ආදරෙන් වලද සුබ පැතුවේ තෑගි දෙන්නට වත්කමක් ඇය අතන වූ බැවිනි තම ජයග්‍රහණය පියාට කියන්නට පුතා හෝ මව ක්‍රියා කළේ නැත ඒ ඔහුගේ තර්ම දන්නා නිසාය සතියන්තේ පියා නිවාඩුවට ගමට ආයේය පුතාගේ ජයග්‍රහණය පිළිබඳව ආරංචි විය ආපසු නගරයට ගිය ඔහු පුතා වෙනුවෙන් රුපියල් 30කට රතිඤ්ඤා පෙට්ටියක් මිලදීගෙන තැබෑරුමට ගියේය 3000ක පමණ මුදලක් ඒ ගමනට ඔහුට වැය විය සියල්ල රැගත් හෙතෙම නිවසට විත් පුතාට සුබපතා රතිඤ්ඤා පෙට්ටිය තෑගි කර මිතුරන්ගෙන් වාගෙන රැය පහන් වනතුරු සතුට පළ කරන්නට වූවේය මැදියමත් පසු වී ඇතත් මේ කරච්චලය ඉවසා ගත නොවුණු පුතා පියා සමීපයට ගියේය අනේ තාත්තේ මං පෙළුණා නම් මීට වඩා හොඳයි කියා රතිඤ්ඤා පෙට්ටිය කඩා ගිනි දැල්වුවේය මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ මීරිගම ප්‍රදේශයේනි දිගු කලක සිට ඇසුරු කරන පෙම්වතාගේ යතුරුපැදියෙන් පෙම්වතිය උදේ වැඩට ගොස් සවස වැඩ ඇරි ගෙදර එන්නේය හරියට දෙන්නාම කුරුල්ලයි කිරිල්ලි වගේලු ඒ මෑතකදී කැදැල්ල කැඩුනාලු ඇය අතුරුපැදියේ යන්නේ තනියමලු අසල්වැසියන්ගෙන් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවයට බාධා තිබී නැත ඒ නිසා දෙදෙනාම ළඟදීම යුග දිවියට ඇතුළු වීමට දින ගණන් කරමින් සිටියාලු පෙම්වතා දිනපතාම තම යතුරුපැදියෙන් ඇය රැකියාව කරන තැනට දින ගොස් තමා වැඩට යන්නේය වෙනදා මෙන් වැඩට ගිය පෙම්වතිය ඔහු හමු වීමට පසු දින නොපැමිණි නිසා පෙම්වතා ඒ ගැන සොයා බැලීය ඇගේ ජංගමේද ගොළු වී ඇත පෙම්වතා 17 කල්පනා කළේය පෙම්වතියගේ නිවසින්ද විමසූ විට දුවට මොකද වුණේ කියලා අපි මේ ඔයාගෙන් අහන්න හිටියේ කරදරයක් වෙලාද දන්නේ නැහැ එහෙනම් සොයමු කියා දෙපිරිසම එක් වී සොයා බලද්දී ඇය වැඩ කරන ස්ථානයේම තරුණයෙක් සමග ගිහින්ලු පර්ණ පෙම්වතාට හොඳ බූට් පාරක් දීලාලු කලබලයට පත් නොවූ උගත් පෙම්වතා උඹට එපා නම් මට දහස් වාරයක් එපායයි කියමින් මිදිතිත්ත කතාව කාටත් කියා සනසිනවාලු මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ මෙරට ගම්බද ප්‍රදේශයේනි අවුරුදු උත්සවයක ගමහරහා දිවීමේ තරඟයේදී නිරීක්ෂකයන්ගේ ඇස්වසා පෙම්වතාගේ පාපැදියේ සහයෙන් ජයකණුවට ලම් වෙන්න උත්සාහ කළ තරඟකාරියකට සිදු වූ හරි අපූර්ව දෙයක් ගැන පුවතක් මෙලෙස අපට ගම්බද ප්‍රදේශයක පැවති අවුරුදු උත්සවයකින් වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය විවිධ අංශවලින් සමන්විත අවුරුදු උත්සවයේ ගමහරහා දිවීමේ කාන්තා තරඟයට තරඟකාරියන් රැස් වී එක් වී ඇත ගමේ ලදු කැලෑවක් හරහා වැටී තිබුණු දුෂ්කර මාවතක් මේ සඳහා තෝරාගෙන තිබුණි තරඟය ආරම්භ වීමට කලින් තන තන නිරීක්ෂකයන්ද යොදවා තිබුණු නමුත් අවුරුදු උත්සවය ආසන්න තැනකට පත් කළ නිරීක්ෂකයා මදකට එම ස්ථානයෙන් ඉවත් ගොස් ඇත මේ බව දැනගත් තරඟකාරියගේ සහායට ගිය පෙම්වතා තරඟකාරිය පාපැදියේ නම්වාගෙන එම දුර කොටස නිමා කර තිබේ කාටත් රහසේ කළ උදව්ව නිසා ජයග්‍රාහිකාවන් දස දෙනා අතරට ඒමට ඇයටද අවස්ථාව උදා විය මේ අතරේ සිද්ධිය දුටු නරඹන්නෙකු සෙසු තරඟකරුවන්ට මේ බව පැවසීම නිසා සංවිධායකයන් මැදිහත් වී තරඟයේ නීති රීති උල්ලංඝනය කිරීමේ වරදට ඇය තරඟයෙන් ඉවත් කරන ලදී මේ අතර මේ පුවතපට වාර්තා වුණේ අලව්ව ප්‍රදේශයේනි අලව්ව නගරයේ බස් නැවතුමේ සිට කිරිඋල්ල බලා යන පෞද්ගලික බස් රථයකි එහි ආසන සියල්ලම මකීන්ගෙන් පිරී තිබුණි බසේ ගමනාන්තය වූ කිරිඋල්ල නගරය දක්වා ධාවනය වෙමින් තිබුණි කුඹුලුව නගරයට ආසන්නවත්ම බසේ මැද අසුනක සිටි මැදිවියේ පුද්ගලයෙකුට තම අසුනේම සිටි මැදිවියේ කාන්තාවක් දෙඩි වාක් ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්තාය තමුසේ මාර මිනිහෙක්නි අයියේ බලනවා තමුසේ අලව වේඳලා මගියකට කීපාරක් හේතුව දැම්මද හේතුව දානවා ගෙදර ගින් මේක බස් එකක් යැයි යැයි මුළු බසේටම ඇසෙනසේ හඬ නගා කීවාය
පසේ සිටි සියලුම දෙනා ඒ හඬ කෙරෙහි විපරමින් පසු විය මම දැම්ම හේතුවක් නැහැ යැයි මේ දිවියේ පසු වූ ඔහු පවසන විටම ඇගේ කෝප සහගත හඬ තවත් තීව්‍ර විය කටාරින්න එපා වැරද්ද කරලා එනවා තව සුදන වෙන්න මේ වාගෑනුන්ට හොඳ පාඩම් අපිට තමයි අද කාගේවත් රකවරණයක් නැත්තේ මේ වගේ දේවල් වෙනකොට කාන්තාවෝ විදියට අපි ප්‍රසිද්ධියේ සටන් කරන්න ඕනේ මේ වගේ නාකිヒඳ ගෑණියෙක්ට බස් එකේවත් යන්න නැහැ ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයාගේ වගකීම තමයි මේවා ගැන ඇහගාගෙන ඉන්න එක බසේ යන අනෙක් කාන්තාවන්ටත් මේ අනංගයාගෙන් පරිස්සම් වන්න යයි ඇය සීනුව නාද කර මඩවල බස් නැවතුමෙන් බැස ගියාය මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ ගම්පහ ප්‍රදේශයේනි ගම්පහ ප්‍රදේශයට අයත් ගමක තරුණයන් පිරිසක් එක්ව පසුගිය දිනක විනෝද ගමනක් ගියහ කඳුකර පෙදෙසක කැලෑබද ස්ථානයක් බලා රාත්‍රියේ මොහොතකට නතර කෙරුණි එයින් බැසගත් එක්තරා තරුණයන් දෙදෙනෙක් අසල තිබූ නිවසක් දෙසට හොරෙන් හොරෙන් ඇදුනේ ඒ නිවස ඉදිරියේ මිදුල අමදමින් සිටි තරුණියක නෙත ගැටුණු බැවිනි නිවස කිට්ටුවටම ඇදුණු මේ දෙදෙනා ඇය හා වචන දෙකක් කතා කිරීමට දැඩි ආශාවක් ඇති වූවේය එහෙයින් වටපිට හොඳින් බැලූ එකෙක් මේ නංගි අපි මේ නුවර පොලිසියෙන් පොඩි රාජකාරියකට යන ගමන් බැරිද වතුර ටිකක් බොන්න කියමින් ලොකු බොරුවක් කිතුවේය තරුණිය වැඩි කලබලයකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේද නැත මද සිනාවක් පෑ ඇය අපෝ පුළුවන් කියමින් ඇයගේ දෙසට දිව ගියාය ඒ යන ගමන් ඇය අයියේ ඉක්මනට එන්නකෝ මෙන්න ඔයාලාගේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත් ඉක්මනට ඇවිත් යන්නකෝ යයි කෑ ගැසුවාය ඇය එසේ කෑ ගැසුවේ නුවර පොලිසියේ වැඩ කරන නිවාඩුගෙන නිවසට පැමිණ සිටි තම සහෝදරයෙකුට විය යුතුය නුවර පොලිසියේ අය තියා ඒ පොලිසිය ඇත්තේ කොහෙදවත් නොදන්නා මේ දෙන්නා වැඩේ වැරදි ගිය තැන වටපිට බලා පණේපා කියමින් ආපසු වාහනය දෙසට දිව ආවේ ඒ ඉක්මනින් පණ ගන්වාගෙන එතනින් මාරු වන්නටය මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ එක්තරා ප්‍රදේශයකිනි මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු තමා ඉදිරියට එන යතුරුපැදියක් අතින් සංඥා කොට නවතාගත්තේය යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි කෙතරම් මිල මුදල් තිබුණද ඔහු තම යතුරුපැදියට ආදායම් බලපත්‍රය හෝ තමාට රියදුරු බලපත්‍රය ලබාගෙන නොතිබුණි එහෙත් තම කාර්යයට බාධා පැමිණෙන සෑම විටම නුවණ මෙහෙවා ඉන් ගැලවීමට ඔහු සමත් වූවේය තම නුවණ මෙහෙවා මෙතනින් බේරී යා හැකි බව සිතූ ඔහු පොලිස් නිලධාරියාට මෙසේ කීය අනේ රාලහාමි මම මේ කොල්ලෙකුගෙන් බයික් එකක් ඉල්ලගෙන ටවුමට දුවල යන්න ආවේ යැයි පැවසුවේය ඒ කතාවලින් මට වැඩක් නැහැ තමුන්ටත් බයික් එකටවත් ලයිසන් සහ ඒ මදිවට හෙල්මට් එකකුත් නැහැ රාලහාමි කීය ලියන්න නම් එපා රාලහාමි අපි මොකක් හරි කරන්න බලමුකෝ යැයි පැවසීය අන්න තමුසෙට තේරුණා දැන් තමයි නියම පීල්ලට ආවේ යැයි නිලධාරියා කීය ආ හොඳයි මම මේක මෙතනින් ක්ලෝස් කරලා ඉවරයක් කරලා දානවා ලියන්නේ නැහැ තමුන් අර සෙඩ් එකෙන් පෙට්‍රල් ගහන මල්ලිට රුපියල් 500ක් දීලා යනවා ආයේ එහෙම මගේ අතට අහු වෙන්න එපා යයිතරේම කියා සිටියේය මේ ඉන්නේ අල්ලසක් ගැනීමට බව වටහාගත් ව්‍යාපාරිකයා අද උන්දෑට දෙන්නම් හොඳ රණුවක් යයි සිතමින් මුමුණමින් යතුරුපැදිය පදවාගෙන ගිය ඔහු තරුණයාට මෙසේ පැවසීය මල්ලි අර ඩියුටි කරන රාලහාමි මට කිව්වා මල්ලිට කියන්න කියලා රුපියල් 500ක පෙට්‍රල් ගහන්න කියලා ඩියුටි ඉවර වෙලා යනකොට දෙන්නම් කියලා එවිට ආපද මාර්ගයේ රාජකාරී කළ නිලධාරියා දෙස බැලූ තරුණයාට නිලධාරියා එය අනුමත කළාමින් හිසෙන් සංඥාවක් කළේය ව්‍යාපාරිකයා අල්ලස් මුදල් වූ රුපියල් 500ක් තරුණයාට දෙනවා වෙනුවට 500ක පෙට්‍රල් යතුරුපැදියට ගසා ගත්තේය තමාගේ නුවණේ මහිමය ගැන ආඩම්බර සිතින් ව්‍යාපාරිකයා රාලහාමි අසලට ගොස් රාලහාමි වැඩේ හරි මම යන්නම් යයි පැවසීය නිලධාරියා තරුණයා දෙස බැලූ විට ඔහුද එය අනුමත කර හිසින් සංඥා කළේය ආහා යනවා හැබැයි ආයේ මේ පැත්ත පලාත එන්න එපා යැයි ඒ වරද අවවාද කළේය රාජකාරී නිම වී අල්ලස් මුදල් ලබා ගැනීමට තරුණයා හමු වූ පොලිස් නිලධාරියා ඔහු පැවසූ වදන් හමු වේ නිරුක්තර විය මොන සල්ලිද රාලහාමි මිනිහා රාලහාමි කිව්වා කියලා රුපියල් 500ක තෙල් ගහගත්තා යැයි කියන විට තරහ සිතින් පොකට්ටුව ඇද රුපියල් 500 නෝට්ටුවක් පෙට්‍රල් වලට ගෙවා ආයෙ මට උන්දෑ අහුවෙන්න තෑයයි පවසමින් ගියේය පසුව මෙම සිද්ධිය පිළිබඳව පුවත ප්‍රදේශයේ පුරා පැතිර ගියේ ඉදුලි වේගයෙනි එය පොලිස් නිලධාරියා රාජකාරී කළ පොලිස් ස්ථානයටද ආරංචි විය ඒ ස්ථානාධිපතිවරයා නීතිගරුක වූ වෙකි
සිද්ධිය කන වැකුණු ඔහු ඉදිරියට කැඳවූ සිද්ධියට සම්බන්ධ නිලධාරියා තමාටත් තම සේවා ස්ථානයටත් සිදු වූ අපකීර්තිය ගැන ඔහුට තරයේ අවවාද කර පරීක්ෂණයක් පැවැත්වීය. පසුව එම නිලධාරියා ස්ථාන මාරුවක් ලබාගෙන වෙනත් පොලිස් ස්ථානයකට පිටත් කර යවීය.